සිතුවිල්ලකින් ජීවිතය වෙනස් කරගන්න. පියවරක් ඉදිරියට. බොහොම වයසට ගිය සිටුවරයෙක් හිටියා. මේ සිටුවරයාගේ පුතාගේ වයස අවුරුදු 10යි. සිටුවරයා හරි බයෙන් ඉන්නවා. මම දැන් ඉක්මනින් මිය යනවා. මම කොහොමද මේ පොඩි දරුවට මේ සිටු තනතුර බාර දෙන්නේ කියලා. නමුත් ඔහු තමගේ රජතුමාගේ ඉල්ලීමක් කරලා තිබ්බ රජතුමනි මා ඉක්මනින් මිය යනවා. කරුණාකර වයස අවුරුදු 10ක්වත් මේ සිටු තනතුර මගේ දරුවට බාර දෙන්න කියලා. සිටුවරයා මේ ගියා. තමගේ මිත්‍රයාට කරන කලගුණ සැලකීමක් හැටියට රජතුමා ලොකු උත්සවයක් තියලා මේ අවුරුදු 10ක පුංචි කුමාරයාට සිටු තනතුර බාර දෙන්න කටයුතු සූදානම් කරා. එදා උදෑසන ඉඳන් නොකඩව වහිනවා. සරසන ලද වේදිකාව ඉදිරිපිට තැන් තැන්වල වතුර පිරিলা. දැන් අදාළ වේලාවේදී මේ අවුරුදු 10 කුමාරයාට ආරාධනා කරනවා සිටු තනතුර බාර ගැනීමට රජතුමා ළඟට එන්න කියලා. මේ අවුරුදු 10 පොඩි කුමාරයා අර වතුර කඩිතුඩින් පැනපැන දඟල දඟල පොඩි ළමෙක් වගේ තමයි රජතුමා ළඟට දුවගෙන යන්නේ. ඒ බාරගත්තු කුමාරයා රජතුමාට දන නම ආචාර කර ආපසු හැරිලා යන විදිය දන්නවද කොහොමද කියලා? අර පෙර තිබුණු දිය කඩිතිම තිනවා. හැබැයි එකකින්වත් පැනපැන පොඩි ළමෙක් වගේ නෙමෙයි යන්නේ. බොහොම සංවරව, බොහොම ගැඹිරව මෙයා ආපස්සට තමන් හිටපු තැනට යනවා. රජතුමාට පුදුමයි. රජතුමා අහනවා, ඔබ ආපු විදියට නෙමෙයි නෙගී. මොකද්ද ඒකට වෙනස? රජතුමනි, මා ඔබ වහන්සේ ළඟට පැමිණෙන්නට පෙර අවුරුදු 10ක පොඩි දරුවෙක්. නමුත් මා ඔබ වහන්සේ ළඟින් නැවත යනකොට පොඩි දරුවෙක් නෙමෙයි, සිටුවරෙක්. ඉතින් මම සිටුවරෙක් විදියට දැන් හැසිරෙන්න ඕන. මොකක්ද මේකෙන් කියන්නේ? අවුරුදු 20දී අපි කරපුවා අවුරුදු 40දී කරන්න යනකොට පරිස්සම් වෙන්න. තරුණ පුද්ගලයෙක් නෙමෙයි, එයා වැඩිහිටියෙක් වුණාම තාත්තා කෙනෙක් වුණාම. සාමාන්‍යයෙන් ආයතනයක ආරම්භක කළමනාකරුවෙක් නෙමෙයි, ඉහළ මට්ටමේ කළමනාකරුවෙක් කියන්නේ. මම කියන්නේ ඔබගේ තනතුරත් එක්ක ඔබගේ හැසිරීම රටාව බොහොම පරිස්සමෙන් වෙනස් කරගන්න. ඒ නායකත්ව පුහුණු උපදේශක උදයා දේවාමුල්ල. සිතුවිල්ලකින් ජීවිතය වෙනස් කරගන්න. පියවරක් ඉදිරියට. පියවරක් ඉදිරියට.